අපි අද ඔබව හමුවන්නේ කීටෙක් නිර්මාණයක් ලෙස ටෙඩි බෙයා මුහුණ මසා ගන්නා ආකාරය කියා දීම සඳහායි. දැන් අපි බලමු ඒ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය මොනවාද කියලා. ෆෙල්ට් රෙදි කොටස, වෙල්බෝවා රෙදි කොටස, ඇස් දෙකක් සහ නාසය, කෝඩ් නූල් කැබැල්ල, B6000 ගම්, පැඩි. දැන් මෙම නිර්මාණය සඳහා අවශ්‍ය පතුරම් මොනවාදැයි හඳුනා ගනිමු. නළල කොටස් 1යි, කං කොටස් 4යි, හොම්බ කොටස් 1යි, මුහුණ දෙපස කොටස් 2යි, ඔළුව පිටුපස කොටස් 1යි. මෙම පතුරන් භාවිත කර ගනිමින් රෙදි මත පිටපත් කර ඇති ආකාරය දැන් අපි බලමු. මෙම පතුරම් භාවිත කර ගනිමින් රෙදි මත පිටපත් කර ගන්නා ආකාරය දැන් අපි බලමු. නිවැරදිව පිටපත් කරගෙන අවසානයි දැන් මෙය කපා ගනිමු. සියල්ල කපාගෙන අවසානයි දැන් නිවැරදිව මසා ගන්න. පළමුව කං කොටස් මසා ගැනීම සිදු කරන්න. නිල් කොටසට සුදු කොටස බැගින් තබා වටේ මසා ගන්න.
පසු හොඳ පිට හරවා ගන්න. නළල කොටසගෙන කන් කොටස තබා මසා ගන්න. මේ ආකාරයට භාගයට භාගයක් සිටින්සේ කන ඇල්ලා ගැනීම සිදු කරන්න. මේ ආකාරයට මසාගත් පසු මුහුණ දෙපස කොටස තබා මසා ගන්න. මේ ආකාරයට මසාගත් පසු කණහේ උඩ කොටස දෙපසට නවා ගොට්ටක් ආකාරයට නැසේ මසා ගන්න. මේ ආකාරයට මසාගත් පසු හොම්බ කොටස සවි කර ගන්න. මේ ආකාරයට හොම්බ කොටස සවි කරගත් පසු මේ ආකාරයට
ආකාරයට දෙකට නවා හොම්බ කොටස මසා ගන්න. දැන් මෙම කොටසට කෝඩ් නූල් කැබැල්ලක් සවි කරගන්න. නළලෙහි හරි මැද සිටින්සේ කෝඩ් නූල් කෑල්ල සවි කරන්න. මෙලෙස සවි කරගත් පසු ඔළුව පිටුපස කොටස සවි කරගන්න. මේ ආකාරයට ඔළුව පිටිපස කොටස තබා මසාගත් පසු මෙම පිටිපස පළුවෙන් කපා විවරයක් සාදා ගන්න. දැන් මේ හොඳ පිට හරවා පැඩින් පුරවා ගන්න. පළමුව හොම්බ කොටසට පැඩින් පුරවා ගන්න. පැඩින් පුරවා එහා මෙහා නොවන ආකාරයෙන් මසා ගන්න.
මේ ආකාරයට හොම්බ කොටසට පැඩින් පුරවාගත් පසු ඉතිරි සියල්ලට පැඩින් පුරවා ගන්න. මේ ආකාරයට පැඩින් පුරවාගත් පසු විවරය මසා ගන්න. මේ ආකාරයට විවරය මසාගත් පසු S2 දමා ගන්නා තැන් ලකුණු කර ගන්න. මේ ආකාරයට S ලකුණු කරගත් පසු B6000 ගම් භාවිතා කර ගනිමින් S සහ නාසය අලවා ගන්න.
මේ ආකාරයට අලංකාර ටෙඩි බෙයා මුහුණක් ඔබත් නිර්මාණය කරගන්න. අපේ YouTube channel එකට subscribe කරන්න. අලුතින්ම video එකක් දාපු ගමන්ම දැනගන්න bell icon එකත් click කරන්න අමතක කරන්න එපා.